జయగము శ్రీలంక మగన్ పటంగము. ආයිබෝන් මේ වීඩියෝ එකෙන් මම කල්පනා කරා කෙටියෙන් කතා කරන්න පුරුෂයින්ගේ ලිංගික අප්‍රාණිකත්වය එහෙම නැත්නම් ප්‍රාණවත් නොවීම පිළිබඳ ඉංග්‍රීසියෙන් මේකට කියනවා ඉරෙක්ටල් ඩිස්ෆන්ක්ෂන් එහෙම නැත්නම් ඉම්පොටෙන්ස් කියලා සිංහලෙන් මේකට කියනවා නෂ්ටකාමය කියලා. එතකොට මෙම ගැටලුව මේ අප්‍රාණික පුරුෂයින්ගේ ශිෂ්ටය හරියට ප්‍රාණවත් නොවීම අප්‍රාණිකව තිබීම පිළිබඳ ඒකට හේතු අපි සලකා බැලුවත් මුලින්ම මේකට ප්‍රධාන වශයෙන්ම බ්‍රෝඩ්ලි මේ හේතු බෙදා දක්වන්නට පුළුවන් මානසික හේතු රුධිරවාහිනියේ හේතු සහ ස්නායුමය හේතු කියලා. ඉතින් සමහර විට එහෙම නැත්නම් බොහෝ අවස්ථාවල ඇත්තටම අමාරුයි මේවා එකිනෙක වෙන් කරලා හඳුනා ගන්නට. දැන් උදාහරණයක් කියමුකෝ, අපි කාට හරි දියවැඩියාව තියෙනවා. දියවැඩියාව තියෙන නිසා ස්නායු ආබාධය ඇති වී එමගින් ප්‍රාණවත් වීම අඩු වුණා කියලා කියමුකෝ. එතකොට එහිදී මානසික ගැටලුවක් බවට මේ පත් වෙනවා නේ සාමාන්‍යයෙන්. එතකොට එහිදී පර්ෆෝමන්ස් ඇන්සයිටි එහෙම නැත්තම් ක්‍රියාවට තිබෙන චකිතය රයිට් ඒවාගේ තත්ත්වයන් ඇති වෙලා තවදුරටත් පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම අඩපණවන්නට පුළුවනි. එතකොට මෙයට තිබෙන ප්‍රතිකාර මොනවාද? මෙයට තිබෙන ප්‍රතිකාර PRP නික්ෂේපණය කියන ප්‍රතිකාරය ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම ෂොක් වේව් එහෙම නැත්නම් කම්පන තරංග ප්‍රතිකාරය ඒකත් ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම සයිකලොජිකල් තෙරපි එහෙමත් නැතිනම් මානසික චිකිත්සාව ලබා දෙන්නටත් පුළුවන්. ඒ වගේම බොන බෙහෙත් ඖෂධ ලබා දෙන්නටත් පුළුවන්. ඒ වගේම සමහර ඉන්ජෙක්ෂන් ලබා දෙන්නටත් පුළුවනි. දැන් එතකොට ප්‍රතිකාර කරන්නට ගියාම ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනවා නේ. එතකොට මේවායින් මොනවද හරියන්නේ කියලා තෝරා ගැනීම වෛද්‍යවරයාගේ කාර්යභාරයෙන් කොටසක්. දැන් අපි කෙටියෙන් කතා කරොත් එහෙම මොනවද මේ PRP ඉන්ජෙක්ෂන් කියන්නේ? PRP කියන්නේ අපේ රුධිරයේ තිබෙන පට්ටිකා. එම පට්ටිකා වලට පට්ටිකා පුළුවන් අපිට වෙන් කරගන්නට. ඉතින් එම පට්ටිකා සහ growth factors. growth factors කියලා කියන්නේ වර්ධක සාධක. ඒ වගේම stem cells. stem cells කියලා කියන්නේ මූලාශ්‍ර සෛල. right? ඒ වායේ එකමුතුවක් අපි නික්ෂේපණය කරොත් මේ රෝගයට ප්‍රතිකාරයක් විදිහට අපට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම කම්පන තරංග ප්‍රතිකාරය එහෙම නැත්නම් ෂොක් වේව් ට්‍රීට්මන්ට් හොඳේ එය ලබා දෙන්නට පුළුවන්. එයත් දැනට ලොව පිළිගත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. අපිත් එය සාර්ථක වෙනවා දැකලා තිබෙනවා. ඊගාවට ඖෂධ ලබා දීම කරන්නටත් පුළුවන්. නමුත් එහි යම් යම් ගැටලු තිබෙනවා. මොකද උදාහරණයක් විදිහට ඖෂධ දීර්ඝ කාලීනව ගත්තොත් එහෙම එහිදී අර මුලින් ඇතිවෙච්ච මුලින් තිබුණු තත්ත්වයටත් වඩා දුර්වල තත්ත්වයකට සමහර විට පෝෂයන් පත්වන්නට පුළුවන්. ඊගාවට ඉන්ජෙක්ෂන්. ඉන්ජෙක්ෂන් සහ ඖෂධ භාවිතා කරන්නට වෙන්නේ තමුන්ට ලිංගික සංසර්ගයේ යෙදෙන්නට අවශ්‍ය වෙලාවට තමයි. නමුත් ෂොක් වේව් ට්‍රීට්මන්ට් එක එහෙම නැත්නම් PRP ට්‍රීට්මන්ට් එක ඉන්ජෙක්ෂන් එක ඒවායින් කරන්නේ රෝගය සුව වීම. ඖෂධ බොන ඖෂධ හෝ එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ඖෂධ ඒවා ලබා ගන්නට පුළුවන්. එම ඖෂධ තිබෙනවා අවශ්‍ය වෙලාවට ලබා ගන්නට. ඉතින් මේ වාගේ ප්‍රතිකාරකම රාශියක් තියෙනවා. මේට අමතරව චිකිත්සාව, මානසික චිකිත්සාව ඉතා වැදගත් අංගයක් මේ රෝගයට ප්‍රතිකාරය කිරීමේදී. ඉතින් මම ඔය කරේ කෙටි හැඳින්වීමක් මෙම රෝගයට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව. අයිබෝන්.